මම පුංචි කතාවක් කියන්නම්. ඒ දරුවෝ ගැන කිව යුතු නිසා ඇත්ත සිද්ධියක් සත්‍ය සිදුවීමක් ශ්‍රී ලංකාව තුළ වෙච්ච දෙයක්. පුංචි පවුලක් හිටියා අම්මයි තාත්තයි පුංචි පුතෙක් වෙයි. පුංචි පුතාට වයස අවුරුදු 5ක් පෙර පාසල් ගිහිල්ලා නතර වුණු අවස්ථාවේ ඒ දරුවා ඉතාමත් උරතයි. මේ තාත්තා හුඟක් මහන්සියෙන් උපයාගත්තු මුදල් ප්‍රමාණයක් තිබිලා මේ මුදල් ටික වියදම් කළා ලස්සන කාර් රථයක් ගෙදරට අරගෙන ආවා තමගේ ප්‍රයෝජනය සඳහා. ගෙදර ආනින්දේ මේ වාහනය නතර කරලා තිබුණ අවස්ථාවක ඒ පුංචි පුතා වරින් වර ඇවිල්ලා මේ කාර් එක වටේ ඇවිදගෙන චුට්ට චුට්ට අත ගගා කාර් එකේ මේ නරඹනවා. මේ කාර් රථයට ගොඩ වෙන්න එයාට දැනුමක් තේරුමක් තිබුණේ නැහැ. සුළු වෙලාවක් ඉකලාවක් ගත වුණාට පස්සේ මේ පුංචි පුතා පුංචි ගල් කැටයක් අරගෙන ඇවිල්ලා මේ කාර් එකේ යම් සිදයක් ලියනවා. ලොකු කතාවක් ලියනවා එයා. ඊට පස්සේ කොහොම හරි හදිසියේ තාත්තගේ ඉඳලා එළියට එනකොට දකින්නවා පුංචි පුතා කාර් එකේ කොල්ටු ගන්නවා කියලා. යක්ෂයේ වගේ තාත්තා කඩාපැනලා දරුවට දිගට හරහාට පහර දෙන්න ගන්නවා. මොනවද ඇන්නේ මොනවද කිව්වේ කියලා තාත්තා හෙම්මේ බැරිවි නෑ. තාත්තට ලොකු තරහක් ආවා. ඉවස ගන්න බැරි කේන්තියක්. කොහොම හරි මේ දරුවට පහර දීගෙන ඉන්නකොට මේ දරුවා සීසුම්ව ඇද වැටෙනවා. ඊට පස්සේ අම්මා කෑ ගහගෙන දුවගෙන ඇවිල්ලා මේ දරුවා ඔසවාගෙන රෝහල වෙතට ගෙනියනවා. රෝහලේ හදිසියන්තරු වාටුට දරුවා ඇතුල් කරලා වෛද්‍යවරු හදිසිය ප්‍රතිකාර කරනවා. නමුත් මේ තාත්තා කේන්තිය වැඩිකමට මේ දරුවා බලන්නවත් ගියේ නෑ. කොහොම හරි තාත්තා සුළු වේලාවක් ගියාට පස්සේ හිමීට ඇවිල්ලා බලනවා මේ කාර් එකේ මොනවද මේ දරුවා ලියලා තියෙන්නේ කියලා. මේ දරුවා ලියපු දේ මොනවද කියලා ඔයාලා ඇහුවොත් හැමෝටම පුදුමේ හිතෙයි. මේ දරුවා ලියලා තිබුණේ තාත්තේ මං ඔයාට ආදරෙයි කියලා. ඒ පුංචි වැල්ලකුරෙන් දෙමු කතාව. මේක දැක්කු තාත්තට විශාල කඳුළු කඩාවැ ඇවිල්ලා කෑ ගහලා ආනන්ද ගත්තා. ඒත් එක්කම එයා දෙපැයින්ම දුවලා රෝහලට ගියා. රෝහලට යනකොට හදිසි අනතුරු වාට්ටුවේ පුතා සුදුරේ දෙකින් වහලා ඉන්නවා. පුතා මේ ලෝකේ හැරලා ගිහිල්ලා. ඉතින් දරුවෝ ගැන අවබෝධයෙන් කටයුතු කරනකොට අපි හිතන්න ඕනේ පුංචි දරුවෝ පහ හතර තුර කියන දේවත් අඳුරන්නේ නැති දරුවෝ අපි ආදරයෙන් එක බලා ගන්න ඕනේ. මේ දරුවන්ට දෙන තැන අපි මීට වඩා හුඟක් උසස් මට්ටමින් සලකන්න ඕනේ කියන එක. එහෙනම් මේ තාත්තා චුට්ටක් හරි ඉවසුවා නම් මේ දරුවගේ ජීවිතේ මේ ආකාරයෙන් විනාශ වෙන්නේ නැහැ. ඉතින් මේන් පස්සේ මේ දරුවන්ගේ අනාගතයේ ගොඩනගනකොට හුඟක් කල්පනාකාරී වෙන්න ඕනේ. නමුත් මේ කතාව මේ ස්ථානයට අදාළ නොවෙන්න පුළුවන්. නමුත් අපි හැම කෙනෙකුටම පුංචි දරුවෝ මතු පරම්පරාවක් ඉන්නවා. මේ පරම්පරාව අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒ මොකද වෙළඳපොළට ගියත් අපිට හම්බ වෙන්නේ විෂ කවාහු දේවල්, එළවලු, පළතුරු හැම දෙයක්ම. ඒ වගේම රෝහලකට ගියත් හම්බ වෙන්නේ කල්පැලපු බේ, කාලේ ඉකුත් වෙච්ච බේ. මිල මුදලට මිනිස්සු වහ වැටිලා මුදලට ගරු කරන සමාජයක් බිහි වෙලා මිනිමල් හරි කමක් නැහැ, සල්ලි හොයන්න ඕනේ කියන පදනම ඇතුළේ තමයි අද මිනිස්සු ජීවත් වෙන්නේ. ඒක නිසා අපි මේ පුංචි පරම්පරාව ආරක්ෂා කරගන්න අදිසම් කරගන්න ඕනේ. මේ පුංචි පුතා රෝගාතුරු වෙච්ච කාලේ ඉඳලා වසර කීපයක් විශාල උත්සාහයක් මේ දෙමව්පියෝ ගත්තා මේ දරුවෝ සුවපත් කරගන්න. නමුත් ඒ දරුවා ගෙනාපු ආවිෂ මෙතනින් නිමා කරා. නමුත් සංඝ මහත්මයා ලොකු උත්සාහයක් ඒ පවුලේ උදවිය හැමෝම ඒ දරුවා වෙනුවෙන් ගත්තයි කියන එක පැහැදිලිව අපි කියන්න ඕනේ. නමුත් කරන්න දෙයක් නැහැ. ඒ ලැබිච්ච කාලය එයාට ප්‍රමාණවත් උනේ නැහැ මේ දරුවගේ ජීවිතය ගොඩ ගන්න. එයා සුවයික රාජ්‍යයට යන්න තීරණය කරලා ගියේ. ඒක නිසා දේවමාධවන් වහන්සේ වහන්සේගේ සල්පොතෙන් මේ පුංචි දරුවා වසා ගන්න ඕනේ. යේසුස් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය සුවයික රාජ්‍යයට කැඳවා ගන්න කියලා ඒ දරුවට ආශිර්වාද කරන්න කියලා අපි බැගෑපත් වෙ ඉඳලා සිටලා අතර පුංචි දරුවන් කෙරේ දෙමව්පියෝ විශාල සැලකිල්ලක් දක්වන්න ඕනේ යුගයක.
දරුවෝ අසරණමක් වෙනවා, අනාථ වෙනවා, අසරණ වෙනවා. මේ ප්‍රදේශයේ තියෙන සිදුවීම් කීපයක් පෞගේ කාලේ සිදුවෙච්ච බව අපි දන්නවා. එන්නේ ඒක නිසා අපි පුළුවන් තරම් අපේ පරිසරය අපි ආරක්ෂා කරගන්න ඕනේ, අපේ පවුල අපි රැකගන්න ඕනේ. අපි කොච්චර මහන්සියුණත් වියදම් කරත් අවසාන මොහොත වෙනකොට ඒ ප්‍රයෝජනයක් වෙන්නේ නැත්තේ මොකද? අපි පවුල තුල ගොඩනැගිලා නැහැ මේ දරුවෝ ආරක්ෂා කරගන්න වැඩ පිළිවෙලක්. ඒක නිසා අපි අපේ යුතුකම් ඉෂ්ට කරගන්න ඕනේ. යුතුකම් ඉෂ්ට කරන අතරේ අපි අනිත් අය ගැන විමසිල්ලෙන් බලන්න ඕනේ, කතා කරන්න ඕනේ. මුදලට යටවෙච්ච සමාජයකින් ගොඩේන්න මාර්ගයක් අපි හොයන්න ඕනේ. ඒක නිසා මේ පුංචි පුතාට සුවගේ රාජ්‍යයේ දොරටුව විවර වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම මගේ කතාව අවසන් කරනවා. ඔබ සැමට ස්තුතියි. අවුරුදු අටකටත් වැඩි කල් මව්පිය තුරුනේ සුරතල් පුතෙකු ලෙස ගත කළ දිවි ගමනේ නිමා වෙන්න වැඩි කල් ගියේ නැහැ සසරේ අවසන් හුස්ම හෙළුවා මව්පිය තුරුලේ මුවගින් නැගුණු ඒ සිනහව හැම මොහොතේ කාගෙත් නිතඟ රැඳුණා ජෙහාන්ගේ මතකේ මව්පිය සොහොයුරිය ඉවසාගනු කෙලෙසේ වාවාගන්න බැහැ මේ දුක මේ සසරේ මියගිය පුතුගේ නිසසල මැල වුණු මුහුණේ මියගිය බවක් නැහැ දකිනට ඒ මුහුණේ අම්මා තාත්තා අක්කා හැඬුවද නැහැ එන්නේ දුක් සාගරේ ගිල්වා ඇයි ගියේ පුතුනේ පිළිකාවක් නිසා අසනීපව උන්නු පුතු බේරා ගන්න නොවිඳන දුක් විඳපු අම්මට තාත්තට මතකය දුකක් තියා පල්ලිය කනත් තේ පුතු මිහිදන් කෙරුණා රුපියල් කෝටි ගණනින් වැය කර කරපු සියලුම දේම මහා පොළොවට යට කෙරුණු පුංචි පුතා වෙනුවෙන් කළ පින් බලයින් මොක්සුව ලැබෙන්නට පතනවා පුතේනුවට අපගේ මේ ආදරණීය ජෙහාන් පුතුගේ අවසන් කටයුත්තට නන්නයගෙන් සහයෝගය දුන් සියලුම දෙනාට මාගේ ස්තුතිය පවුලේ ඥාතීන් වෙනුවෙන් පුද කර සිටිනවා. ඒ අතරම තව සුවල්ප මොහොතින් මිසම් බාල පියතුමන් මේ අවසන් කටයුතු කිරීමට තව සුවල්ප මොහොතකින් පැමිණෙනවා. එම නිසා මා පුංචි කවියක් මේ පුංචි පුතුට කියා මේ කතාව අවසන් කරනවා. ඉරහඳ වගේ අපේ ලෝකය එළිය කළේ නොපැතූ ලෙසට අප හදවත් සසල කළේ සුරතල් සිඟිති හඬ නිවසම එකඩු කළේ
ඇයිද පුතුනි නෙතු කඳුලක් එකතු කළේ අම්මයි තාත්තේ කියමින් අම්මේ තාත්තේ කියමින් සැමට සිනා දුව පැන ඇවිද හැම තැනකම හොඳින් දිනා ගේ තුල උන්න සිරියාවක් නොවේද විනා ඇයද පුතුනි ඔබ ඉන්නේ දෙනෙත් පියා පාළු වුණා මගේ පුතුනේ අපේ නිවස වාවා ගන්නේ කොහොමද මේ සෝක සාරු නැති හද මල් ඔබේ නිති මතක වාවනු නොහැක හදවත අද පැමිණිවද ජෙහන් පුතුනි ඔබ කවදත් මතක තියේ ඔබේ කී කතා දෙසාවන් තුල තරම ඇසේ මතු කිසි දිනක මේ වන්දුක් ඔබට නොවේ මොක්සුව පතමි ආදර මගේ ජෙහන් පුතේ බොහොම ස්තුතියි ඔබගේ ආදරණීය අම්මාද ඔබගේ ආදරණීය තාත්තාද ඔබගේ ආදරණීය සහෝදරියද ඔබගේ ඥාති සියලු දෙනා සහ ගම්වාසී සියලු දෙනාගෙන්ද අවසරයි පුංචි පුතේ ඔබ චූටි කාලකට පෙර මට ඔබ මුණ ගැසුනේ මගේ දේවස්ථානයේ ශාන්ත අන්තරිමුණුගේ දේවස්ථානයේ තුලදී ඔබගේ චූටි සුරතල් එල්කිනහා ඔයාගේ ඒ දඟකාරකම් මට දැනුත් ලැබිලා තියෙනවා සුබතේ ඉතින් ඔයා චූටි කාලයයි අපි සමග සම්බන්ධුනේ ඔයා අසනීප වුණා ඔයාට දහම් පාසලටවත් එන්න බැරි වුණා ඒත් ඔයාගේ අම්මා තාත්තා ඔයා වෙනුවෙන් ඔයාගේ අසනීප තත්වයන් වෙනුවෙන් ගොඩාක් මහන්සි වුණා ඔයාව සප්පරයක් හරි ජීවත් කරව ගන්න ඒත් ඔබගේ ගෙනාපු ආයුෂ මෙච්චරයි පුතේ විශ්වාසය බලාපොරොත්තුව ප්‍රේමය කියන කිතුන අපගේ ජීවිතයේ මරණය කියන්නේ අවසානයක් නෙමෙයි මරණය තමයි අපේ බලාපොරොත්තු වෙන සදාචීක ජීවිතයට ඇතුල් වෙන්න තියෙන මාර්ගය අද එය ඔබට විවර වුණා ඔබ මානසික ජීවිතය ලබා ගත යුතු ඒ සෑම දෙයක්ම ඔබ මව්පිය සහෝදර නෑදෑයිත මිත්‍රාදීන්ගෙන් ලබා ගත්තා යහපත් දරුවෙක් ලෙස හරිම සුන්දර ජීවිතයක් ගත කළා ඔයා මේ චූටි කාලේ තුළ. ඒකෙන් අපි සතුටු වෙනවා පුතේ. ඉතින් ලොකු කතා කරන්න මම අවශ්‍ය නැහැ පුතේ. මම බලන්න ආපු හැම මොහොතකම ඔයාගේ අම්මා තාත්තා සහෝදරිය ඔබ වෙනුවෙන් කළපු සේවාව වචන වලින් කියන්නේ. ඔයාගේ අම්මා දේව බෑණි වගේ ඔයාව උපරේ තියාගෙන සෑම දුක වේදනාවක් දරාගෙන ඔයාට මහා ආදරණීය වාක්‍යයක් දැක්වුවා පුතේ. ඉතින් ඔබට මම ප්‍රාර්ථනා කරමින් ශාන්තන්තෝනි දෙව්මෙදේ සියලුම සංඝවාසී සියලු දෙනාගේ ශෝකය ඔබ සියලු දෙනා පවුලේ සියලු දෙනාට වෙත ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා සියලු දෙනාටම ජයසිරි ඇත්තටම අප ගම්පියසට මෙතෙක් කාලයක් රස්සක් පේන තෙක් බානකව නොතිබු දවසක අද දිනේ අපේ ධ්‍යාන පුතාගේ අවසන් ගමන් යන මොහොතේ
හිටියොත් හොඳ පැහැදි දෙවියොත් නමට වදී. ඉතින් මං හිතනවා දෙවියන් වහන්සේ මේ මල්ලස්ස වරසම් කරගෙන ඒක තමයි තුන්වරක් ඉස්සරහ.